නත්තල් ගවලෙන අපි නිර්මාණය කරද්දී අනිවාර්යෙන්ම අපට හමු වෙන චරිත තියෙනවා ජුසීතුමා මරියතුමිය ඒ වගේම ජේසු බිලිදානන් වහන්සේ ඒ වගේම අපට හම්බ වෙනවා ඉඳීරු ශාස්ත්‍රවන්තයෝ මේ ඉඳීරු සහ ශාස්ත්‍රවන්තයන් ගැන අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලන්නට ඕනේ अभी क्यों उपताई दयावाय क्रियावाय किन मे तेमाव अभी पुनः पुनः अवधारणे करनो उन्वहंसे सुरदूत्यन मगिन इदा रात्रि मे इंडेरुंट मे सुबहारांचिय देनो दयावे सुबहारांचिय इंडेरु एक गिहिला प्रकाश करनो एरिसा नत्तल रात्रि පූජාවල් රත්තල් දවසේ පූජාවල් තුනක් තියෙනවා පළවෙනි එක මධ්‍යම රාත්‍රියේකට කියනවා අපි දේව දූතයන්ගේ දිව්‍ය පූජාව කියලා අලුයම පූජාවට කියන්නේ එන්ඩේරුන්ගේ පූජාව එතකොට දවසේ ඇතුළත තියෙන දිව්‍ය පූජාවට කියන්නේ දේව වචනේ පූජාව මේ තුනේම අර්ථය ප්‍රකාශ කිරීම සුර දූතයන් ඇවිල්ලා ප්‍රකාශ කරනවා එන්ඩේරු Taman දුටු දේ ප්‍රකාශ කරනවා ශාස්ත්‍රවන්තය තමන් දුටු දේ ප්‍රකාශ කරනවා එතකොට ඇත්තටම මේ නත්තලේ ගවලෙන තුල ඒ ආශ්‍රිතව අපි දකින චරිත වලින් අපිට මේ තේමාව පැහැදිලි කරනවා තවදුරටත් මොනවාද ඒ අපි අත්දකින්නේ එතනට ගිහිල්ලා දිව්‍යන් වහන්සේගේ ආදරය දිව්‍යන් වහන්සේ ආදරේ නිසා තමයි මේම මාංශගත වෙන්නේ මේ විදිහට බහැපත් වෙලා මාංශගත වෙන්නේ. හැබැයි අපිට එතකින් නවතින්නට බෑ. අපි ගිහිල්ලා දැන් මේක ප්‍රකාශ කරන්නට ඕනේ. මේක ක්‍රියාවෙන් ප්‍රකාශ කරන්නට ඕනේ. දැන් හිතන්නකෝ අපිටයි මේ පණිවිඩය ලැබුණේ කියලා. අපිටයි මේ පණිවිඩය ලැබෙන්නේ. අපි ගිහිල්ලා එතනට අපි ඊට පස්සේ පණිවිඩය අපට පමණක් සංගවගෙන ඉන්නට බෑ. අපි එක ක්‍රියාවෙන් ප්‍රකාශ කරන්නට ඕනේ. අපි ඉදිරියේදී තව ටිකක් භාවනා කරමු මොකද කොහොමද මේක ප්‍රායෝගිකව කරන්නේ කියලා. මේ වෙලාවේ එක දෙයක් විතරක් අපේ හිතට ගන්නට උත්සාහ කරමු. මම ගවලෙන ගාවට ගියාම එතන තියෙන දේ මට පෞද්ගලිකයි මගේ ආඥාවක් කියලා මේ අවුරුද්දේ ස්වාමිනිය ඔබ වහන්සේගෙන් මං ඉල්ලන්නේ මේකයි කියලා පුංචි පඳුරක් දාලා එන එක නෙමෙයි මගේ යුතුයකම මගේ යුතුයකම මතක් කරගන්න එක ඉඳේරුව මගේ යුතුයකම මතක් කරගන්න එක ශාස්ත්‍රවන්තයන් ඊයයි ඊට පස්සේ ගිහිල්ලා අර නපුරු හෙරෝද්ව අර ශාස්ත්‍රවන්තයෝ මගහැරලා ඊට පස්සේ ගිහිල්ලා කොහොමද ලෝකෙට ප්‍රකාශ වෙන්නේ ප්‍රකාශ කරන්නේ ඒක තමයි මගේ යුතුයකම ඒක මගෙන් ඉෂ්ට වෙන්නේ නැත්තම් ඇත්තටම නත්තලේ ගවලෙනට නැත්නම් ගවලෙන ළඟට ගිහිල්ලා මම උන්වහන්සේට নমස්කාර කිරීම එක්තරා විදිහකින් අර්ථ විරහිතයි. ඒක එක්තරා විදිහකින් පටු දැක්මකින් කරන දෙයක් බවට පත් වෙනවා. ඒක එක්තරා විදිහකින් මගේ පෞද්ගලික වන්දනාවක් භක්තියක් බවට පත් වෙනවා. එහෙම වෙන්නට බෑ. මේක උන්වහන්සේගේ ආදරේ පණිවිඩය ලෝකයට ප්‍රකාශ කරන්නට මාලද ඇරයුම බව මම මතක තියාගන්නට ඕනි. ජේසුස් පිටයි.